සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. අපි අද ඔයාලට කියන්න හදන්නේ ලංකාවේ රජයේ පාසලක ගුරු පත්වීමක් ගන්න තියෙන ප්‍රධාන ක්‍රම කීපයක් හා ඒවායේ ක්‍රියාපටිපාටිය කොහොමද කියන එක. මේකෙදී අපි අභ්‍යන්තර හා බාහිරවද මෙවැනි ගුරු පත්වීමක් ගන්න පුළුවන් ආකාර ගැන කියනවා. ඒ වගේම මේ ක්‍රමවල තියෙන වාසි අවාසි ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. ලංකාවේ පාසලක ගුරු පත්වීමක් ගන්නකොට ඒක සඳහා අධ්‍යන කටයුතු කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එයින් එක් ක්‍රමයක් තමයි අභ්‍යන්තරව ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ උපාධි පාඨමාලාවක් හැදෑරීම. අනෙක් ක්‍රමය තමයි බාහිරව උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම. මේකදී අපි මුලින්ම ගමු මේ අභ්‍යන්තර හිමත් නැත්තම් ඉන්ටර්නල් විදිහට කොහොමද අධ්‍යාපන කටයුතු සිදු කරලා ලංකාවේ රජයේ පාසලක ගුරු පත්වීමක් ගන්න කියලා. අභ්‍යන්තර විදිහට අධ්‍යාපන කටයුතු කරනවා නම් ඔයාලා මුලින්ම උසස් පෙළ ඉවර කරලා රජයේ විශ්වවිද්‍යාලයක හෝ විද්‍යාපීඨයකට ඇතුළත් වෙන්න ඕන. හොඳයි, අපි බලමු උසස් පෙළ ඉවර කරපු කෙනෙක් රජයේ විශ්වවිද්‍යාලයකට ගියොත් කොහොමද ගුරුපත් වීමක් ගන්න කියලා. මේකෙදි මුලින්ම දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි කොළඹ පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාලවල වෙනම පාඨමාලාවක් තියෙනවා අධ්‍යාපනවේදී උපාධියක් ලබා ගන්න. මේකෙදි වසර 4කින් ඔයාට අධ්‍යාපනවේදී උපාධිය සමග කෙලින්ම ගුරුපත් වීමක් ලබා ගන්න පුළුවන්. නමුත් කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සිසුන් 70ක් වගේ ප්‍රමාණයක් තමයි එක් විශ්වවිද්‍යාලයකින් බඳවාගෙන ලබන්නේ. ඒ නිසා ඊට තරඟකාරී බවක් එතන තියෙනවා. නමුත් ස්ථීරවම මේ පාඨමාලාව අවසන් කළ අයට ගුරු සේවයේ දෙක ශ්‍රේණියේ දෙකවන වර්ගයේ පත්වීමක් හිමි වෙනවා. මෙම පාඨමාලාව කැරණිය විශ්වවිද්‍යාලයේද ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් පවතින බවට ආරංචියක් තියෙනවා. නමුත් ඒක තවම පටන් අරන්නේ නැහැ. ඔයාලට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න නොහැකි වුණොත් ඕනම විශ්වවිද්‍යාලයකින් සාමාන්‍ය හෝ විශේෂ උපාධියක් හදාරලා ඊට පස්සේ රජයේ විසින් ගුරු සේවයේ බඳවා ගැනීම තරඟ විභාගය සඳහා ගැසට් පත්‍රය නිකුත් කළාට පස්සේ ඒ විභාගය සමත් වෙලා ඔයාට විශ්වවිද්‍යාලයක් හරහා ගුරුපත් වීමක් ගන්න පුළුවන්. නමුත් මෙතනදී ඔයාට නිසකවම ගුරුපත් වීමක් ලැබෙනවද නැද්ද කියන්න බෑ. මොකද ඒ පළාතේ ගැසට් කරන පුරප්පාඩු සංඛ්‍යාව විතරයි බඳවගන්නේ. ඉතින් ඔයාට අර පවත්වන විභාගයේ ඉහළම ප්‍රතිඵල ගන්න වෙනවා ගුරුපත් වීමක් ගන්න ඕනේ. මේ විදිහට පත්වීම් ලබා ගන්නා ගුරුන් පත් වෙන්නේ තුන ශ්‍රේණිය එක කොටසේ ආ යන කොටසටයි. හරි, අභ්‍යන්තර ගුරුපත් වීම ලබා ගන්න පුළුවන් අනික් ක්‍රමය තමයි උසස් පෙළ විභාගයේ අවසන් කරලා ලංකාවේ විද්‍යාපීඨයකට පැමිණීම. මේකෙදි විශ්වවිද්‍යාලවලට යෑමට නොහැකි වූ උසස් ප්‍රතිඵල තියෙන සිසුන් සීමිත සංඛ්‍යාවක් තමයි විද්‍යාපීඨවලට බඳවා ගැනීම සිදු කරන්නේ. සාමාන්‍ය එක් අවුරුද්දකට සිසුන් 4000ක වගේ ප්‍රමාණයක් තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. මේකෙදි අවුරුදු දෙකක පාඨමාලා කාලයක් සහ අවුරුද්දක ගුරු භූමි කාලයකින් පස්සේ ඔයාලට ස්ථිරවම ලංකාවේ පාසලක ගුරුපත් වීමක් හිමි වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලා උසස් පෙළ සමත් වෙලා විද්‍යාපීඨයකට බැඳුණොත් වෙනත් කිසිදු තරඟ විභාගයක් කියන්නේ නැතුව කිසිම තරඟකාරීත්වයකින් තොරව ගුරුපත් වීමක් ලබා ගන්න පුළුවන්. මේකෙදි ඔයාලට ගුරු ශ්‍රේණියේ තුන ශ්‍රේණිය එක ආ යන කොටසට තමයි වැටෙන්නේ. මෙම විද්‍යාපීඨ හරහා ඔයාලට ඩිප්ලෝමා පාඨමාලා සහතිකයක් තමයි හිමි වෙන්නේ. හරි, ලංකාවේ පාසලක ගුරුපත් වීමක් ගන්න පුළුවන් අභ්‍යන්තර ක්‍රම ගැන අපි කතා කරමු. දැන් අපි බලමු විශ්වවිද්‍යාලයකට යන්න හෝ පීඨයකට යන්න බැරි වුණ අය බාහිර අධ්‍යාපනය හරහා, ඒ කියන්නේ එක්ස්ටර්නල් විදිහට ගුරුපත් වීමක් කරා යන්නේ කොහොමද? මේකෙදි ඔයාලට උසස් පෙළ ලියලා සමත් වෙලා ඒ ප්‍රතිඵල අනුව Taman ගුරු වෘත්තියට පිවිසෙන්න අදහසින් ඉන්නවනම් ඔයාලට තෝරගන්න පුළුවන් මාර්ග කීපයක්ම තියෙනවා. මුලින්ම ඔයාලට පුළුවන් විවෘත විශ්වවිද්‍යාලය හරහා අධ්‍යාපනවේදී උපාධිය හදාගන්න. ඒකෙදි ඔයාලට පුළුවන් මම මුලින්ම සඳහන් කරපු අධ්‍යාපනවේදී උපාධිය ලබා ගන්න. ඔයාලට විවෘත විශ්වවිද්‍යාලය ගැන පොරොත්තු ලබා ගන්න ඕන නම් අපි ඒක ගැන වීඩියෝ එකක් කරා. ඔයාලට උඩ කාඩ් එකෙන් මේක බලලා විවෘත විශ්වවිද්‍යාලය ගැන තව තොරතුරු ගන්න පුළුවන්. මේකෙදි කියන්න ඕන ප්‍රධානතම දේ තමයි මේක ගොඩක් කල් යනවා කියලා ගොඩක් අය කියනවා. ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාලයකින් ගන්නවා වගේ ඉක්මනින් මේක කරෙන්නේ නැහැ.
සෑහෙන්න කල් ලැබෙන. ඒ නිසා මේක යම්කිසි අවශ්‍යතාවයක තත්ත්වයක් තියෙනවා. ඔයාලට අවශ්‍ය වෙන සුදුසුකම් ගැන විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. මේකේ ගාන ඉඳන් ඔයාලට ඔන්ලයින් ලියාපදිංචි වෙන්න මේ වෙබ්සයිට් එකෙන් පුළුවන්. අපි කලින් වීඩියෝ එකේ ඒ ගැන වෙනම විස්තරයක් සඳහන් කළා. මේ උපාධිය ලබා ගන්න අයට පුරුෂ ශ්‍රේණියේ දෙක ශ්‍රේණියේ දෙකට තමයි පත්වීම ලැබෙන්නේ. බාහිර විදියට අධ්‍යාපනයේ හදාරලා ගුරුපත් වීම ලබා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි බාහිර උපාධිය හදාරලා ගුරුපත් වීමක් ලබා ගැනීම. මේකෙදි ඔයාලා බාහිර උපාධිය අවසන් කරලා රජයේ ගුරු විභාග ගැසට් කරාම ඒ විභාගයේ සමත් වෙලා ගුරුපත් වීමක් ලබා ගන්න පුළුවන්. මෙතනදී අර විශ්වවිද්‍යාලවල සාමාන්‍ය උපාධි ගත්ත අය මේ විභාගෙම ලියනවා. ඔයාලට ඒ අයත් එක්ක තරඟ කරලා තමයි මේ පත්වීම ලබා ගන්න වෙන්නේ. ඒ පළාතට ගැසට් කරන පුරප්පාඩු සංඛ්‍යාව තමයි බඳවගන්නේ. ඒ නිසා ඉහළම ලකුණු ලබා ගන්න අයට තමයි අවස්ථාව හිමි වෙන්නේ. මේ අයට ගුරු ශ්‍රේණියේ 3 ශ්‍රේණිය 1 ආ කොටසට තමයි අයිති වෙන්නේ. මේක ගොඩක්ම කල්යන ක්‍රමයක්. අවුරුදු ගාණක් එදී එදී අනේක තමයි මේකේ තියෙන ලොකුම අවස්ස. ඔයාලට බාහිර උපාධිය ගැනත් වීඩියෝ එකක් අපි කරා. උඩ කාඩ් එකෙන් ඔයාට ඒකත් බලන්න පුළුවන්. ඉතින් මේ කියපු ක්‍රම වලට අමතරව තව බාහිර ගුරුපත් වීමක් ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන අපි වීඩියෝ එකක් කරා. ඔයාලට ඒ වීඩියෝ එක බලලා තව අදහසක් ගන්න. මම මේ වීඩියෝ එකේ ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. මම ඉස්සෙල්ලා කිව්ව දේවල් වල යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන් අධ්‍යාපන විද්‍යාවීට විශ්වවිද්‍යාල බවට පත් කරා. එහෙම වුණොත් අධ්‍යාපන වේදී උපාධිය හා විද්‍යාපීඨ වලින් පමණක් ගුරුපත් වීම ලබා දෙයි. අනිකුත් සියලුම ක්‍රම මෙසියාර. තවමත් මේ හරියටම ස්ථිර කළ නැති නිසා අපිට ඒ ගැන හරියටම කියන්න බෑ. නමුත් එසේ වීමක් සිදු වුවොත් සමහර විට මේ වීඩියෝ එක ඔයා ගොඩ කාලයකට පස්සේ බලනවා නම් වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක ගැනත් මතකයේ තියාගන්න. හොඳයි. අපේ වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. අපි හිතනවා මේ ගුරුපත් වීම ලබා ගන්න ක්‍රමය ගැන ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවට උත්තර දෙන්න. අපේ WhatsApp group එකට join වෙන්නත් පුළුවන්. ඒකෙන් ඔයාලට තව වැඩිපුර මේවා ගැන විස්තර දැනගන්නත් පුළුවන්. මම මේකේ link එකක් පහල description box එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ link එකෙන් join වෙන්න. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ YouTube channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. මේ වගේ අධ්‍යාපන සම්බන්ධ වැදගත් වීඩියෝ ගොඩක් අපි ඉස්සරහට තරන් වෙනවා. ගැසට් කරපු ගමන් මේ ගැසට් ගැනත් අපි විස්තර අරන් වෙනවා. මේ නිසා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ගෙවල් වලටම වෙලා ඉන්න. සියලු දෙනාටම ජය.